असारे सार मतिनो सारे चा सार दसिनो ते सारं नादि गच्छन्ति मिच्छा संकप्प गोचरा सारंच सार तो ज्ञात्वा असारंच असार तो ते सारं अधिगच्छन्ति सम्मा संकप्प गोचराति। පින්වත්නි අද දහවල් මහා සංඝරත්නයේ වෙත ලෞතර බුදුරජාණන් වහන්සේ වෙත දාන පූජා කරලා අවසානයේ නැවතත් ආරාධනා කළා හම්බන්තොට ප්‍රදේශයෙන් පැමිණිච්ච මේ ඥාති වෙනුවෙන් ධර්ම දේශනාවක් කරන්න කියලා. ඒ සඳහා අපි තෝරගත්ත භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ දේශනාවක් ආනන්ද මහරහතන් වහන්සේ විසින් सूत्र पिटके कुद्दक निकाये यमक वर्गे तबा तिबन गातारत्न देखा असारे सार मतिनो निसरुदेम सरुयाय सिता गत्ताऊ सारे चा सार दस्सिनो सरुदे निसरु लेस दकिन ते सारं नादि गच्छन्ति ओंट कवदाव सारवत दे लबेने ने हेतु मिच्छा संकप्प ගෝචරා වැරදි අදහසක ඉන්න නිසා සාරංච සාරතෝ ඤත්වා සරුදේ සරු ලෙස දැක අසාරංච අසාරතෝ නිසරුදේ නිසරු ලෙස දැක තේ සාරං අධිගච්ඡanti හෙත මේ සාරය දැනගන්නවා සම්මා සංකප්ප ගෝචරා සම්මා සංකල්ප නැත්නම් නිවැරදි අදහසෙහි යෙදුණු නිසා එනම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගාථා රත්න දෙකෙන් අර්ථවත් කළේ එවැනි තේරුමක්. ඒ තේරුම ගලප ගමු ඊයේ රාත්‍රියේ පැය එකමාරක් පමණ අපි ධර්ම දේශනා කළා. නමුත් ඊ ආරාධනා ලැබුණ වැඩි වෙලා බණ කියන්න ඕනේ නැහැයි කියලා අපිට. හේතුව තමයි අහන අය එච්චර බණ අහන්න කැමති නැහැ. මොකක් හරිම කතාවක් තිබුණා. ඉතින් ඒක කේලමක් වශයෙන් වුණ දැන් කියන්න ඕනේ. දැන් දවල් වගේ ප්‍රශ්නයක් නැහැ. මොකද කොහලංකල ඥාති ටික අද ඉන්නවා. ඒ කට්ටිය ආරාධනාවම කළා. දැන් දවල් පොඩි බණ කතාවක් ඇහුවා. නමුත් ඒක මදි. දිග කතාවක් අහන්න ඕන කියලා. ඉතින් මේ වෙච්ච දේවල් වලටම සම්බන්ධයි. මෙච්චර වෙලා රටේ තොටේ අපි අතර ඥාති අතර හරි වෙන දේවල් එක බැලුවට පස්සේ කවුරුත් සසර ගමන සරුවික කියලා හිතාගෙන ඉන්නවා. භාවනාව නිවන් දකින එක નિસરුයි කියලා තමයි හිතන්නේ. ඉතින් මෙවැනි වෙලාවකට අපිට ධර්මදේශනාවක් මේ වහන ලැබුණොත් මිසක් හරියට බණක් අහන ලැබෙන්නේ කලාතුරකින්. ඒ නිසා තමයි හම්බන්තොටින්නම් පට්ටිවිලට ඇවිල්ලා හම්බන්තොට කට්ටියට පට්ටිවිලෙන් බණ කියන්න ලාදී. දැන් අපි ඉන්නේ හම්බන්තොට. හැබැයි උපාසක අම්මලට හේන්න වෙන්නේ නැහැ. අලි ඉන්නවනේ ඒකයි ප්‍රශ්නේ. දැන් අලිබිය මං කළා අයිවේකෙ මෙහෙට ආපු නිසා දැන් බය නැතුව එන්න පුළුවන්. හන්දේ මොකද වැටවල් දැම්ම කියලානේ අලි පණිනවා. ඒකේ වැරදි කරුවත් මම්ම තමයි. ඒකේ අර කම්බිය ගලවනවනේ අපි දැයට. එතකොට චෝදනාවක් ඇවිත් තියෙනවා. දැන් මන ජීවියකිනුත් කියනවලු මෙන්න මේ හාමුදුරු රැට හොරාට අපේ කම්බිය ගලවනවා. හේතුව තමයි අලි අපේ වට කරලා අපිට ගහනවා. ඉතින් අපි මං කෝ දැන් ගෝයන් කෑවා වගේ නෙමෙයි කවුරු හරි මැරුවොත්. ඒ නිසා ජීවිතේ රැක ගන්න ඕන නිසා සේනාසනේ බට ටික පරිස්සම් කර ගන්න ඕන නිසා එහෙම කරනවා. ඒ නිසා මං හිතන්නේ ඒක තමයි හේතුව ප්‍රධානම දේ හම්බන්තොට හිටියත් එහෙට එන්න බැරි වෙන්න මේ මරණ බය නේද? ජීවිත බය. කොහොම හරි ගමන් නැද්ද පට්ටි විලදී අල්ලගත්තා. ඒ කට්ටි අහු වෙනවා මල් වතු වල ඉන්න කොට අහු වෙනවා. එච්චරයි. ඊට පස්සේ ආරණ්‍ය දහුව වෙලා නැහැ නේ කවදාවත්. අහු වෙන්නේ නැහැ. ඉතින් මෙතනදීම පේනවා අපිට નિસરුදේ සරුයයි කියලා අපි සිතා සිටිනවා. සරුදේ નિસરුයයි කියලා හිතන් ඉන්නවා. දැන් මේ බණ කියන මං විතරයි ගොඩාක් කාලවලට සරුදේවල් හොයලා තියෙන බලනකොට. ඇයි ඉතින් ජීවිත කාලේ මමනේ බණ කියලා තියෙන්නේ.
අනිත් කට්ටිය අහන ඔලුව වරන ගෙදර යනවා ආයේ මතක නැහැ ඊයේත් මං කිව්වා එහෙම මොකද ඒක මං දන්න දෙයක් අත්දැකීමෙන් තේරෙනවා මේ කොච්චර ධර්මදේශනා කරාට ඒව මතක හිටින්නේ නැහැ ඔලුවට යන්නේ නැහැ සමහර අය ඒ වෙලාවට සතුටුයි ඒ වෙලාවට ගල් කඩන්න තරම් වීරයෙක් ඉන්නවා දෙන්නම් බැටේ කියලා ඉන්නේ නමුත් ගෙදර යනකොටම ඔක්කොම ටික කඩාගෙන වැටෙනවා ආයේ අමතක වෙනවා අර පරණ පංචකාමයට ආය අහු වෙනවා ඉතින් එහෙම තත්ත්වයක් තියෙන නමුත් ඒක අපි හිතන්න හොඳ නැහැ වැඩි හිතුවොත් කුසාසිත බාල වෙනවා එහෙනම් මේ වෙලාවේ හරි පින්සිත ගැටි කරගමු මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ මේ ශාසනේ වැඩ හිටපු සාරිපුත්ත මහ මොගලන් මහ රහතන් වහන්සේලා මුල් කරලා සංජය කියන පරිබ්‍රාජකයා මොකද නම සංජය සංජය කියන කෙනා ගොඩක් ප්‍රසිද්ධයි භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලින් ඒ දඹදිව රජගහනුවර හිටපු හොඳ ප්‍රසිද්ධ ශාස්ත්‍රු කෙනෙක් දැන් උපතිස්ස කෝලිත මානවකයෝ අපි අහලා තියෙනවා ඒකාසංගේ කල්පලක්ෂයක් තිස්සේ මේ දෙන්නම එකට පාරමී පුරාගෙන ආවා යාළුවෝ දෙන්නා ඉතින් බලන්න සංසාරේ පුරුද්ද එක ළඟ ගම් දෙකේ ඉපදුනේ උපතිස්ස ගමේ උපතිස්ස මානවකයෝ ඉපදුනා කෝලිත ගමේ කෝලිත මානවකයා ඉපදුනා ඉතින් පස්සේ කාලෙක සාරී බැමිණියගේ පුතා නිසා උපතිස්ස මානවකයාට සාරිපුත්ත කියලා කිව්වා මොග්ගල්ලාණ කියලා නම් කළා මොග්ගලි බැමිණියගේ පුතා බැවින් කෝලිත මානවකයාට කෝලිය මානවකයාට මේ දෙන්න තරුණ කාලේට එනකොට විශේෂයෙන් මේ 500ක් පිරිස පිරිවරාගෙන සැරිසරුවයි කියලා සඳහන් වෙනවා ගිරග්ග සමාජ්‍ය කියලා නාට්‍යයක් තිබුණා ඒ නාට්‍ය බලන්න ගියා හැම අවුරුද්දෙම තරුණ වයසට ආවට පස්සේ අන්තිම වාරේ ගියාට පස්සේ මෙයාලට සතුටක් නැහැ දැන් වෙනදනම් hina වෙන්න ඕන ගැටතන hina වෙනවා අත්බොල සංගහන තන අත්බොල සංහඩ නගනවා මේ පාර බොහොම කලකිරීමෙන් බලන් හිටියා අපි කොච්චර මේ නැටුම් බැලුවත් වයසට යනවා මැරෙනවා මේ ජීවිතේ සංසාරේ දුකයි කියන අවබෝධය අර පින මොහුකුරා ගියපු නිසා බද්ද යවුණේටපු උපතිස්ස මානවකයට කෝලිය මානවකයටත් හිතුණා හිතලා දෙන්නම කතා කරගෙන අර යාළුව පිරිසත් එක්කම දඹදිව පුරා සැරිසරා ගියා කල්යාණ මිත්‍රෙක් හොයාගෙන නැත්නම් සාස්ත්‍රු කෙනෙක් හොයාගෙන එමේ අදි තමයි සංජය පරිබ්‍රාජකතුමා හමු වුණේ එහි ගිහිල්ලා නතර වෙලා ශිල්ප ඉගෙන ගත්තා ඒ ශාස්ත්‍ර ඉගෙන ගත්තා භාවනා ක්‍රම ඉගෙන ගත්තා හැබැයි එය නිවන නොවේ කියලා තේරුණා ඒ තේරුණ තැන තමයි ඒ දෙපළම තීරණය කළේ අපි එහෙනම් සත්‍ය හොයාගෙන මෙතනින් යන්න ඕන තව දුරටත් එමෙ දෙන්නම ගිහිල්ලා මගදී කල්පනා කර එකට ගියොත් අපිට තව කෙනෙක් හොයන්න තියෙන ලා මග ඇරෙනවා ඒ නිසා දෙන්න දෙපැත්තට යමු කාට හරි ධර්මයේ හම්බ වුණොත් එයා මුලින්ම ඇවිල්ලා යාළුවට කියන්න ඕනේ කියලා. ඒ කියන්නේ දෙපදිස්ස මානවකයට හම්බ වුණොත් සත්‍ය එයා කෝලිය මානවකයට කියන්න ඕනේ. කෝලිය මානවකයට හම්බ වුණොත් උපතිස්ස මානවකයට කියා. ඔහොම යනකොට තමයි අස්සජි මහරහතන් වහන්සේ වඩින්නේ පින්දපාතේ. ඒ ඉරියව් දැකලම පැහැදෙනවා ශාන්තයි. දැන් කෙනෙක්ගේ මානසිකත්වය සමහර විට ඒ කෙනාගේ ඉරියව් වලින් පේනවා. අපිට වෙන මුහුණෙන් පේනවා. මූණ බලල ශාස්ත්‍රය කියන්න පුළුවන් කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ කෙනාගේ හැටි පේනවා මූණෙන් සමහර විට. දැන් තරහා ගියාම එක විදියක් කොහොම තියෙනවනේ. සතුටින් ඉන්නකොට තව විදියක්. ඒ වගේමයි අර ඇවිදින ඉරියව්වෙන් බලන්න පුළුවන්. අතීතේ හැම දේවල් මිනිස්සු දැනන් ඉඳලා තියෙනවා. කොහොම නම් දුටු වණින් පැහැදෙන්නට පුළුවන් විදියේ පැවැත්මක් තමයි රහතන් වහන්සේට ඉබේටම එන්නේ. දැන් සාමාන්‍ය අය නම් පුතජන අය නම් හිතලා ඇවිදින්න ඕන. දැන් දායිකාව ඉන්න තැනකින් නම් හිමින් ඇවිදින්න ඕන නැත්නම් පැහැදෙන්නේ නැහැ. දැන් අපෙත් පින්දපාතයක් තියෙන දානගෙනාම ඒ වෙලාවට සිවුරු උස්සගෙන දුවලා හරියන්නේ නැහැ. ඕම සංවරව පාත්‍රෙත් මෙතෙන්ද තියාගෙන බිම බලාගෙන එන්නේ. කොච්චර බලන්න හිතුණත් බලන්න බෑ මොකෝ දානෙ කැපෙනවා. දබන අවුරුද්ද දාන දෙන්න ඊට පස්සේ. ඒ නිසා අර ටික විනාඩි 5යින යන්න තියෙන හරියට යනකොට හිතනවා මේ රහතන් වහන්සේලා වඩිනවාය කියලා පැහැදීමක් ඇති වෙනවා. ඒක තැනට අනුව ක්‍රියා කරන්න වෙනවා දැන්. නමුත් රහතන් වහන්සේ කියන්නේ එහෙම තැනට අනුව අමුතුවෙන් සංවර වෙන්න ඕන කෙනෙක් නෙවෙයි. ප්‍රകൃතියෙම හිත පිරිසුදු නිසා, කෙලෙස් නැති නිසා කලබල ගති නැහැ. ඉතින් ඒ නිසා උන්වහන්සේ වඩිද්දිම උපතිස්ස මානවකයා කියන්නේ ඉතින් මහා ප්‍රඥාවන්තයෙක් නේ. තේරුණා මේ ස්වාමීන් වහන්සේ නම් සත්‍ය දැකපු කෙනෙක්. පස්සෙන්ම ගියා. ගිහිල්ලා පැන් පිළිගන්නවා තමන්ගේ කෙණ්ඩියෙන් උපස්ථාන කරලා පාත්‍රය හොදලා දීලා
වැඳගෙන ඇහුවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බොහොම සාන්තයි සංසුන් ඔබ වහන්සේ ධර්මය අවබෝධ කරලා තියෙන්නේ ඔබ වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද කිනම් දහමක්ද කෙවැනි දහමක්ද දේශනා කරන්නේ කියලා අන්න ඒ වෙලාවේ පරිබ්‍රාජකවරු තරකයට සමත්ය කියන අදහසත් ඇතුව උන්වහන්සේ මතක් කළා මානවකේ මම බොහොම ළඟදි මහාන වෙච්ච කෙනෙක් එනිසා මම ගොඩක් බණ දන්නේ නැහැ මම පොඩි බණ කතාවක් නැත්නම් පොඩි දේශනාවක් කරන්නම් කියලා කතාවකුත් නෙවෙයි දේශනාවක් පද හතරක ගාතාවක් යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ ඔය ටික කියනකොට උපතිස්ස මානවකයා සෝවාන් වුණා දෙවෙනි කොටස තේසං චෝ නිරෝධං ච ඒවං වාදී මහා සමනෝ යම් ධර්මයක් හේතුන්ගෙන් හට ගන්නවා නම් ඒ ධර්ම මොනවාද කියන්න බෑ ලොකු පාසකම් දන්නවා සංස්කාර හේතුන්ගෙන් හට ගන්නවා නෑ සංස්කාර සංස්කාරවල ලක්ෂණ තමයි විකාර විකාර කියන්නේ වෙනස් වෙනවා ඉතින් මේ වෙනස් වෙන වෙනසට භාජනය වෙන දුකට භාජනය වෙන අනාත්මයට අයිති වෙන ඔක්කොටම කියනවා මොනවද සංස්කාර දැන් මේ වාඩි කරලා තියෙන එක මොනවද සංස්කාර ඒ කියන්නේ තනිකර විකාර මම ඇතුළේ ඔක්කොම විකාර විකාර වෙනවනේ දැන් එහෙදි එක විදියක් මෙහෙදි තව විදියක් ආයෙ ගෙදර යනකොට තව විදියක් මොකද්ද සංස්කාර පෙරලෙනවා අර කොරෝනා කියලා වෛරසයක් ආවනේ ඒකේ උනත් ඔටුන්න එන්න එන්න වෙනස් වුණා වෙනස් වුණා එකම විදියට කිසිම දෙයක් තියෙන්නේ නැහැ දැන් චාපපාසිකාවගේ මම ෆොටෝ දැක්ක බඳපු කාලේ දෙන්නම කෙට්ටු ඒ වගේ ආදරණීය ලව්ලි ලව්ලි කියන්නේ කරට අත දාගෙන ෆොටෝ ගහලා මන්දගේ Facebook එකේ දාලා තිබුණා දැන් එහෙම පේන්නේ නැහැ මේ ආවට පස්සේ ඇ මෙහෙම එනවා කියලා කෑ ගහනවා ඒක මොකද දැන් වැඩ වැඩි ළමයි 3 දෙනෙක් ඉන්නවා මුන්ව පාලනය කරන්න බෑ දැන් ලව්ලි වෙන්න වෙලාවක් නෑ ඒතර මම කල්පනා කරා අවුරුදු 15කට 16කට කලින් හිටපු දෙන්නමද මේ දැන් ඉන්නේ වරදක් නේ මම මේ කියන්නේ හැටි අර ඇඟ වුණත් මහත් වෙලා එනවා මාත් එහෙමනේ කට්ටි මට චෝදනා කරන්නේ ඉස්සර කෙට්ටුයි මම දැන් මහතයි ඒ 30 ගාන එනකොට අපි ඉබේටම මහත් වෙනවා එතකොට එදා හිටපු චාපද අද ඉන්නේ එදා හිටපු කුමාරද අද ඉන්නේ නෑ සම්පූර්ණයෙන් වෙනස් නම විතරක් තියෙනවා දැන් ෆොටෝ දෙක තියලා බැලුවොත් හොයා ගන්න බෑනේ ඔයාගන්න බෑ ඒ කාලේ මෙහෙමයි මෙහෙමයි ඒතර මානසිකත්වය කොච්චර නැසෙලාද ඒ කියන්නේ බඳිනකොට කොච්චර අර ආදරය ප්‍රේමය රාගය කියනේ වාරි වැඩිනේ දැන් ළමයි ලැබිලා ආපු මේ කාලේදී කොහොමද මානසිකත්වය සාමාන්‍යයෙන් පොදු දෙයක් ඒක ඒ කියන්නේ මොට වෙන දෙයක් ඒක පාලනය වෙනවා ඊට පස්සේ මානසිකත්වයම වෙනවා අපි දරුවෝට උගන්නලා ලොකු තැනකටපත් කරන්න ඕනේ ඒ වෙනුවෙන් දිවාරය කැප වෙමි කියලා දිවුරු දෙනවා දැයට දරා කවුද දෙන්නත් දැන් අපි වැඩ කරන්නේ තනි කර ළමයි වේනෝනේ හරි ඒක දැන් ගෙදරවම් පේනෝනේ මෙතෙන්ට ආම් පේනවා එන ඔන්න සංස්කාර විකාර බවට පත් වෙන ඉන්නවද පිටිපස්ස ඇහෙනවද දැන් කවන්නේ මේ වැඩ කරන ගම ආපු දේ එතකොට එයා උපමාවට ගත්තේ මොකෝ වෙන කට්ටියට කිව්ව තරහ වෙනෝනේ ගෙදර මේ ආරාධනා කරලා වෙනුන් ඇහුවට කරන්න දෙයක් නැහැ पिट कट्टी किया मे अम्म हम बंद पीटी बस मे चार पुरुष बेटा नया अदा नया ये आप एक ना मन आप पैसे बेटा अरे अरे मे अम्म मे ने खीरी अंदर ये तो बेटा कोहेंग विनाशनोदे मे संस्कार हरीम माया सहित एक अभी रवट ऐसे रवट දැන් ධම්මජීව ලොකු සංසය කියන්නේ හරි හොඳයිලු ඇස් පේන්නේ නැත්තම්. ඇයි? ගොඩාක්ම කෙලෙස් ඇති වෙන්නේ ඇස් දෙකෙන්. ඔය බීට කියලා යන්ත්‍රයක් තිබිලා ඒක ඔලුවට දාලා බැලුවොලු අන්ධයෙක්ගි කොහොමද හිත වැඩ කරන්නේ කියලා. ඒ වගේ ඇස් පේන කෙනෙක්ටත් දාලා බැලුවම හරි වැඩි ධාරාව. කෙලෙස් ඇති වෙනකොට ඒක අර උඩ යනවා කට්ට. පොඩි පරිස්සමයි. හැබැයි අන්ධයට කෙලෙස් ඇති වෙනවා අඩුයි. ඇයි ගන්න බෑනේ අරමුණු. අතගාලනේ බලන්න ඕන මොනවද උනා. දැන් කොකා මොකද්ද? කිරිවල මොකද්ද එකක් ප්‍රශ්නයක් තියෙනවනේ. කොක් කිරි මොන වගේද? සුදුයි. අන්දේ මොකද්ද කියේ? සුදු මොන පාට? මොන වගේද? කොකා වගේ. කොකා මොන වගේ? පෙන්නපන්කෝ. මෙහෙම කරලා වෙන්නවද? අල්ල බලන්න අම්මෝ කිරි නම් ඉතින් අර වක්‍ර වූ දෙයක්ය. මේක කෑවොත් බෙල්ලේ උගුරේ හිර වෙන්න
පුළුවන් කියලා අන්දියා කිරි කෑවෙන්නේ නැහැ. ඒතකොට එයාට තියෙන ප්‍රශ්නේ තමයි එයාට පේන්නේ නැති නිසා සංඥාවල් ගන්න තියෙන ප්‍රමාණය අඩුයි. හැබැයි අන්දයන්ට ඉවතිය. ඇයි යාළ හොඳට අහනවා. එකක් වැහෙනකොට අනිත් ඉන්ද්‍රිය හොඳට තියුණු වෙනවා. දැන් අපේ භාවනාවේදී එහෙම වෙනවා. අපි ඇස් පියාගත්තාම තමයි අපේ කන් දෙක හොඳට වැඩ කරන්න ගන්න. එතකොට අර ඔරලෝසුවේ කට්ටපවා දැනෙනවා ටන් ටන් ගාලා කන ළඟ වැදෙනවා වගේ. ඒ කියන්නේ තියුණුයි නේ. එතකොට අරමුණු ගන්න තරමට දුක වැඩි. අරමුණු ගන්න තරමට දුක වැඩි. දැන් ඊ අපිට අර අරමුණ නොගෙනෙන්න තිබුණා නම් හොඳයි. නමුත් ඉතින් දැක්කන් ආක බලා ගන්න බැරි වුණා. ඉතින් මේ දැකලා හිටියා. ඉතින් ඊට පස්සේ මම ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙක්නේ. ගියෙක් නෙවෙයිනේ. ඒ නිසා මම ඒක ධර්මයට හැරෙව්වා. කොහොමද හරවගත්තේ ඊළඟ පේළිය අපි ඔහොම හැප්පුණොත් අපිට මොනව වෙයිද? බයක් ඇති කරන්න ඕන. සංසාර බය ඇති වෙනවා. එයා එහෙම විසි වෙලා වැටුණා අපි කොයිතරම් විසි වෙලා වැටලා මැරලද්ද සහ දැනුත් වෙන්න බැරිද? පුළුවන්. ඒ නිසා ඒක සංකල්පනාවක් කරගත්ත ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය සංඥාව උපදව ගන්න අපිට වාසනාව තිබුණා. ඇයි? පැවිදි වෙලා හිටපු නිසා. එකක් අනිත් එක ධර්මයේ අහපු නිසා. ගෙදර හිටියනම් අර ඊයේ උපාසක අම්මලගේ වැඩි රූපය නැ මටත් එන්නේ. නිකන් කලන්තේ වගේ අයියෝ අපරාධ දැක්කේ මොකටද මේ වගේ. ඊට පස්සේ ඒ මිනිහා මැරිච්ච හැටි හොයනෝනේ. ඊයේ නම් හොයනෝනේ දැන් අද තමයි අහුවුනේ කොහොමද මැරුණේ කියලා. වයස හොයාගත්තාද? ඒ හේව්වේ ඔපුදු උප මැරිච්ච කෙනාගෙත් ඔය ඒ වෙච්ච සිද්ධිය ඔලුවට ආවේ නැහැ. ඒක යාගේ වැරදක් නෙවෙයි. කවුරුත් එහෙමයි. ඔය තත්ත්වේ ඉන්න කට්ටිය ඔක්කොම එහෙම තමයි. සමහර ඩ්‍රයිවරුත් ඔය පැත්ත බලන් ගියන අපිටත් ඕකම වෙනවා. ඒ විනියා වෙලාවට ඉස්සරහා බලන් ගියා. 100 කෙනෙක් ගියා වයසයි. එයා පස්සේ මේ කට්ටියකින් තමයි උපදු උප යහගත්තේ. මොකෝ එයා ආරව බලන්න ගියා නම් අපිත් ඇප්පෙනවා. ඒක හයිවේ එකක් නේ. ඉතින් මෙච්චරයි තියෙන්නේ දුක වැඩි. දැන් රූප බලන්න බලන්න මේ ලොකු උපාසක අම්මලා අවුරුදු කීයක් රූප බැලුවද? වයස අවු වෙනවනේ 60කට වැඩිනේ. දැන් ඔක්කොම ඔළුවේ තියෙනවා. 70යිනේ. දත් දැම්මද? අදත් දාන්න නැත්තද? දත් ඉතින් දත් ටික ඔව් දත් ටික දාලා හරි කොහම හරි තියෙනවා දැන් හොඳයි. හිනා වෙන්න බෑ. ඔව්. ඔව් ගැලවෙන්නේ නැහැ නේ. වැඩි හිනාවන ඔව් ගැලවෙන්නේ නැහැ. ඒත් තේන්නේ සංස්කාරවල විකාර. විකාරයක්. ඒ කියන්නේ විකාර කියන්නේ දැන් දත් තිබුණා. අවුරු ගැලෙව්වා නෙවෙයිනේ. ඉබේ වැටුණා. දැන් විකාරයට ගියා. ඔයාගේ ෆොටෝ ඇති ගෙදර පරණේ. තරුණ කාලයේදී ඇති. ඉතින් හාත්පසින්ම අයිය වගේ නේ ආන් දැන් චාපල් වයසට ගියා මෙහෙමයි කියලා අපිට ෆොටෝ එක ගහලා තියන්න පුළුවන්. අපි ඉතින් අපිත් වයස වෙනවා නේ ආ වයස වෙනවා අපේ වයස වගේ නේ. ඒක නිසා අපිට එදාට කියනකට වඩා දැම්ම ගහලා තිබුණා නම් ඔන්න මද්දු අම්මා වගේ තමයි චාපා වයසට ගියා. හරි. එහෙනම් ජීවිතේ හැටි උග තමයි සංස්කාර විකාර වෙනවා. දැන් ඕක මම විස්තර කරලා කිව්වේ පද දෙකක් අහලා සෝවාන් වුණා උපතිස්ස මානවකේ අපිට බෑ. අපිට තේරෙන්නේවත් නැහැ. ඒ නිසා තමයි මම විස්තර කළේ සංස්කාරයන් යේ ධම්මා හේතුප්පබව තේසං හේතු තථාගතෝ. එහෙම හැදෙන සංස්කාර වලට හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒක හේතුවන්නේ හේතු ගොඩාක් තියෙනවා. අවිද්‍යාව හේතුවක්, සංස්කාර හේතුවක්, නාම රූප හේතුවක්, විඥාන හේතුවක්, ස්පර්ශය ආයතන 6, වේදනා තණ්හා ආදී 12ක් තියෙන හේතු. ප්‍රධානම හේතුව තමයි අවිද්‍යාව. දෙවනි හේතුව කියලා ගන්නවා තණ්හාව. එතකොට කියන අවිද්‍යාව තණ්හා දෙකේ එකතු වෙන තමයි මේ සංස්කාර හැදෙන්නේ. එහෙනම් අපිට මොනවද තියෙන්නේ? අවිද්‍යාව සංස්කාර තියෙනවා හේතු. අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව අඩු වැඩි වශයෙන් තමයි තියෙන්නේ. අවිද්‍යාව වැඩි වෙනකොට තණ්හාවත් වැඩි වෙනවා. එතකොට ගෙවල් දොරවල් ගැන මම හිතන්නේ කොහොමද? මම මැරෙන්නේ නැහැ. මොකද කියන්නේ? මම මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැති විදියට ජීවත් වෙන කට්ටිය අපි දැකලා තියෙනවා. එතකොට ඒ වගේ අය ඉන්නවා. ඒ මොකක් නිසාද? අවිද්‍යාව වැඩි නිසා. අවිද්‍යාව වැඩි, තණ්හා වැඩි. එහෙනම් අවිද්‍යාව තණ්හාව දෙක සංස්කාර වලට හේතු වෙනවයි, සංස්කාර දුකට හේතු වෙනවයි. ඒ කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ නැවත ඒකෙන් මිදෙන හැටි දේශනා කරනවා. තේසංචයෝ නිරෝධංච තේ ඒවං වාදී මහා සම්මතම. එන මොනවද නිරුද්ධ කරන්න ඕනේ ඇත්තේ? හේතු. මොකද හේතු? දැන් දෙකක් කිව්වා. අවිද්‍යාවයි තණ්හාව.
संस्कार निरुद्ध दुख नति कर प्रश्न वेडियना संस्कार दुख ये वसटिका संस्कार निरुद्ध कर संस्कार एक दुख किटितीरने दुराधिक बला बेल वेगा मेह कोचिने कोचि तीन पे कोचि बेल तीन बेल बेल मे पे कंद मे पे हेम हिताने दाने तीस मोहयनीस प्रश्न विसंद संस्कार कपल दाने कने आय संस्कार हटगा हेतु तीन मुखादर हेतु अयंकर मेम उपमा तीन दर मेम तीन दहाकन एल बी सी गस्ती गह खंद यटीम कपड़ो कपल या पशुदाल सत्न दें मंकुआ दें हरी वेडे आई नदने का मुल तीयन का दलुदाण सामान्य अंदर करे दरदाल पिचुआ पिचुआ मुद पिचुना मुलटन का पिचुनो हेदी मुल इतरनो दलुदाण आने तना पोड कर तीन आये इपदेन आदेन दैत इपदीला तन्नाव तीन प्रश्न करोड़ने अभी हमोट में तन्नाव तीन रूप बल तन्नाव तीन शब्द तन्नाव तीन गंध सुट तन्नाव तीन गंध सुट तन्नाव तीन अब तेरे एक इच्छर तेरे अभी कम तीन आने गंध गाणते आगतम तन्नाव या गंध गहन वाणन कदवेट नतर वे तेने अपे कार्य कर दूल इन सूसुतना मल्लुन अभी कमी मल्लिंबिंबिंग सुगंध हमण हरी सनी पाई कमती ऐन बला इन बेह आपीट बला वेनो तारे आहण्यू इन बेह खांगेनोर दबल बण हेम आहण मारी तम मट वे मम कल्पना करे खाने मे दिखवा सगहित हेम प्रश्न दीयन अहन अक देव कन अहन टोण कारी ने टोण मार अयन क्या मई कड़ना एहम वेन अपीट बेहन मेक नमत्ता मुखद सिहिय पीहिटो मम इक्मंट 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 वेगेम 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 बुधगुन नमे हित हित हिटी अद अरक सिहि वेन अट बुधगुन सिहि ना गेटेनो शब्द गेटेनो कौर वारी टेलीफोन के कुन वारे भय बेनलती कव कोलांकल का अरे तरह अमने अद्दगी मैती पिरीमिल तीयन अभी बेनगण तीयन ये बेनगण पुदुम विधि अमार एंगट अमार हितट अमार मुल एंगम धरतवेनो तदवेनो टेलीफोन पुलेगहानी अर मिनट कनट गहन बेरीकोट එහෙම වෙනවා නමුත් අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක නිසා පොඩ්ඩක් බලනවා අප මේක පොළවේ ගහන එක පාඩුයි මේක ගොඩක් ගණන් 74000 දුක තුන. ඉතින් මේක පොළවේ ගහලා ආයි මේක හදනවට වඩා සනීපයි ගලක් අරන් පොළවේ ගහන. නැත්තම් වීදුරු බෝතලයක් අහුනොත් ඒක පොළවේ ගහන්න පුළුවන්. දැන් මොකද උනේ කනට ඇහෙන්නේ අප්‍රිය දෙයක් නිසා අපිට කෙලස් අට ගන්නවා. කියන මද්දු අම්මා නම් හරි හොඳයි. හරි කරුණාවන්තයි. ඉතින් කනට මේ පැණි දානවා වගේ. नैतिता कौर बेन आरांची नोत्ते ओ मिद अल्लाो अदी वेगेनो अभी दी बेगीलने उपमा अटगा नरक दुगम कुलपुना कुलपुना लंगदी मट एम सिद्धि पलवनी सिद्धि मट सती बुण्ण एक पट तरह देवनी सिद्धि अभी लिखित 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 वोट पे लेसी अकुर बल वचन बल केवल हिना तेला मेकनी पिस्सुआ मेकट तरह ये तो हेम प्रज्ञा आवे अरे सतीय बड़पुनिसा भावनाव करपुनिसा ऐन आपीते हेम वेनवा नमोत्तर कपारट कनट हेनकोट प्रतिक्रिया हॉमोन वलिम प्रतिक्रिया दु अरे मे विधि संस्कार कील एसट पेनेवा कनट हेनेवा नहायट दिवट मुन
රස දැනෙනවා. දැන් අද මම වැළඳුවෙම සොසේජස්. ඊස්සෝ. අර මාළු කෑල්ල. අනිත් ඒවා බොංචි තමිල බෙදපු නිසා ටිකක් වැළඳුවා. නැත්නම් හොඳ නැහැ. චාප බෙදුවයි කියලා ඉතල ඒක අර මොකද කජු මද ටිකක් ඒවත් මම වැළඳුවා. එයා පෙන්නගෙන. එතන අර එයා ලස්කනට වේනනේ වළඳලා නැහැ කියලා. හංගන්නත් බෑ. බත් ඉතුරුයි අර ටික විතරක් ඒ වැළඳලා තියෙනවා. හරි. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? දිවට රස ඕනනේ. දැන් තමන්ට වැඩිපුර රසවත් වෙන එක විතරක් අරන් තමයි කාලා තියෙන්නේ නේ. එහෙමනේ. ඔව් ඊට පස්සේ කිරි එපා අයිස්ක්‍රීම් නම් හොඳයි කිව්වා. ඇයි රසයිනේ. දැන් බැලුවොත් අයිස්ක්‍රීම් කෑවට ලැබෙන ගුණයක් නැහැ. ගුණ බිඳුවයි. කිරි කෑවොත් ගුණ 100යි. හැබැයි රස තෘෂ්ණාව නිසා කිරි එපයි කියනෝ අයිස්ක්‍රීම් ඕනේ. ඒ මම්ම කරපු ටික අද කිව්වා කාටවත් නේ මම මට කිව්වේ. හරි එතකොට දිවට අපි ඇලෙලා තියෙනවානේ. ඒක නතර කරන්න බෑ. මැරෙනකම් කෙලස් නැති කරනකම් ওই දෙක නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ කයට පහස. ඒකත් ඉතින් සේමයි. ඉතින් ඔවට තමයි අපි මේ ඇලලා ඉන්නේ. ඉතින් මේක නිරුද්ධ කරනවා නම් අන්නේ නිරුද්ධ කරන මාර්ගයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ භාවනා මාර්ගය. එහෙනම් මේ භාවනා කරනකොට කෙලස් යටපත් වෙනවා. ඉස්සෙල් යටපත් වෙන ඊට පස්සේ සදහටම නැති වෙලා යනවා. සෝවාන් ඵලයේදී යම් මට්ටමක් සකදාගාමීට තවත් එක මට්ටමක් ආත්ම දෙකකට අනාගාමී උනායි කියන්නේ කාත්මය එක බ්‍රහ්ම ලෝකේ රහත් උනායි කියන්නේ කොයි ලෝකෙවත් නැත් කියලා කියනවා. ආන්න එහෙමනම් ඒ තත්ත්වයට යන ලැබේවා කියන එක තමයි අපේ ප්‍රාර්ථනාව. කියන්නේ කොහෙවත් ඉපදෙන්නේ නැතුව ඉන්න තියනම් හොඳයි නේ. ඒකනේ තත්ත්වය. දැන් ඊයේ ගමනේ එන්න කොච්චර තෙල් හෙව්වද? එහෙනම් මේ දුක නැද්ද ගමන? ආපු ගමනත් දුකසේ ආවේ. සසර ගමනත් දුකසේ. දැන් මන්ද කියලා සුද්දයි සුද්දිය කපල් එක එකතු වෙලා ලොකු බෑග් කරේ ඉල්ලගෙන උන් බස් වල නැගගෙන ට්‍රැවල් කරනවා. දැන් ඔය දැක්කම දෙන අපිත් ඊට දෙවණි නෑ. අපිත් බඩු පොදි කර ගහගෙන දැන් පේන නොසිටියට පුදුම බරක් එල්ලගෙන මේ සංසාරය අවදිමින්. එහෙම මෙහෙට යනවා අරින් මෙහෙට යනවා. එක තැනක නෑ. කොයි කොයි තැන් වල ගියාද? පෙරේත ලෝකෙට ගියා. වැඩියම නිරේට ගියා. තිරිසන් සත්තු වෙලා අප්‍රමාණ හිටියා. මතකද? මතක දාන්නෙත් නෑ අපෝ. පොඩි කාලෙවත් මතක නෑනේ. දැන් මට මතක අවුරුදු 4 ඉඳන් වගේ මගේ ජීවිතේත්. නේද? ඉතුරු තුනකෝ. මතක නෑ. අමතර ඒවා ඉතින් දැන් නා වීඩියෝ කරලා පස්සෙත් පෙන්වන්න තියන් ඉන්න අම්මලා. උඹලට මෙහෙම අපි කරේ කියලා. ඉස්සර අපිට ඒක ඒ අවස්ථාව තිබුණේ තිබුණ නෑ. ඒ නිසා අපිට අර වීඩියෝ කරලා බලන්න තරම් තත්ත්වය නැති නිසා මතක නෑ. එහෙනම් ඔය ටික මතක නැති අපිට සංසාරේ මතක තියේද? සංසාරේ මතක නෑ. මතක නෑ. ඉතින් ඒ නිසා සසර ගමනේ දුකක් තියෙනවා. ඒ දුකින් මිදෙන්න ඕනේ කියලා තමයි අපි මේ බණ අහන්න ඕනේ. භාවනාවක් කරන්න යන්න ඕනේ. දවස් 5ට 7ට 10ට වශයෙන් ওই භාවන වැඩසටහන් තියෙනවා. යන්න පුළුවන්. මමත් යනවා. මොකද ආරන් ඉන්නකොට දිගටම කරන්න වෙන්නේ නැහැනේ භාවනා. කෝල් එනවා. දායකයන්ගෙන් දාන්නේ තියද කියලා අහනවා. ගේන්න ඕන මොනවද කියලා අහනවා. ඊට පස්සේ සමහරට තව කවුරු හරි කතා කරනවා. ගෝලියෝ ගැන බලන්න ඕනේ. බට කරුනම් බට හදන්න ඕනේ. දැන් නිවිසන සිල්ලි දවසෙන් භාවනා කරන්නම් කොහෙ හරි යන්නෝ. දැන් මේ දවස්වල යන්නේ ඔය කිරිඳි වෙලපැත්තේ තියෙන අපේ මීත්‍රිගල ආරණ්‍යයට. ධම්මජීව ලොකු සාන්නාසි ඉන්නවා. ඉතින් එහෙ ගියෙලා බොහොම සතියෙන් දවස ගෙවන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ භාවනාවක් කරන්න වෙන්නේ කරන්න ඕනේයි මේ දුකෙන් මිදෙන්න. මොන දුකෙන්ද? ඉපදෙන මැරෙන සංසාර දුකෙන් මිදෙන්න. ඒ අපි කිව්වේ අඳුරු පැත්තනේ. දැන් සංසාර ගමනේ හොඳ පැත්තකුත් තියෙනවා. ඒ මොකද්ද? පින් කරලා දිව්‍ය ලෝක යනවා. දිව්‍ය ලෝක ගියාම දැන් මේ උපාසක අම්මගේ නම දන්නේ මද්දුවම්මගේ නම කට්ටිය කියන්නේ. ඔයාගේ දැන් දත් නැහැයි කිව්වනේ. නමුත් මේ එහෙට ගියපු ගමන් හොඳ දත් සෙට් එකක් ලැබෙනවා. ඝන එකක් නෙවෙයි. පෙනුම ලස්සන සෙට් එකක් ලැබෙනවා. කාටේ? දිව්‍යාංගනාවට. දැන් ඔයා මැරුණම දැන්ම නෙවෙයි. මැරිලා චුත වෙනකොට ගෙලින්ම දිව්‍ය ලෝක ගියයි කියමු. හැබැයි ඉතින් මේ ධර්ම මානසිකාරයෙන් ඉන්න ඕන ගෙදරදී. මන් දන්නේ ගෙදර කොහොම ඉන්නවද කියලා. ඕන්න හොයා ගන්න පුළුවන්. පගාව දීලා අහ ගන්න පුළුවන්. මේ එහෙම ඕනේ නැහැ. නමුත් හදාගත්තොත් ඉත යන්න පුළුවන් දිව්‍ය ලෝකෙ මෙන්න ආවිසා ගන්න. 90 ලක්ෂයයි යට මේකේ. 3 කෝටි 60 ලක්ෂයයි දෙවැනි එකේ. 7 කෝටි 20 ලක්ෂයයි තුන්වැනි එකේ. 14 කෝටි 40 ලක්ෂයයි හතර. ඒ ඇති දැන් ඊට වඩා කියන්න බෑ. කෝටි ගාන බර වැඩි කියා ගන්න අමාරුයි. හරිද? දැන් ඔච්චර ලැබෙනවා කියන්නේ සැපද නැද්ද? සැපයි. සැපයි කියන්නේ දැන් උපාසක අම්ම කෙනෙක් මනුස්ස ලෝකයට ගියොත් වළං ඕදන්න ඕන. බත් හදන්න ඕනේ.
ප්‍රතිහෝදන්න ඕන මොබ් කරන්න ඕනේ ඔය කිසිම එකක් දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවකට නැහැ එකම රාජකාරියයි තියෙන්නේ මල් ගස් සුරණකගෙන මල් කඩන්නයි ඒ රත්තරන් හුයක ඒක පටලවල මල් මාලා ගොතලා දිව්‍ය පුත්‍රයාට පළඳවන්නයි ඔච්චරයි ඊට පස්සේ නැටුම් බලන්න සින්දු අහන්න වාදනය කරන යව බලන් අහන් ඉන්න තමා තියෙන්නේ වාඩි වෙලා කට්ටියත් දිව්‍ය පුත්‍රයාට එහෙමවත් නැහැ එයා ඉද කකුල අපිට කකුලක් දාගෙන උදවට උජාරුවට ඉන්නවා නැටුම් බල බල පොය දවසට යනවා සුධර්මා දේව සභාවේ චතුරාර්ය සත්‍ය ධර්මය ඇති බණ කතාවක් අහන්නට ඒක කියන්නේ සබ්ද රජතුමා නැත්නම් සහන්තරත් කුමාර බ්‍රහ්මරාජයා අරියත් බ්‍රහ්මරාජයා සාම්පති අරියත් බ්‍රහ්මරාජයා තව ඉන්න අපි නම් දන්නේ කොහොමරි අරියත් බ්‍රහ්මරාජවරු වඩිනවා බණ කියන රහත් වෙලා දැන් ඔය ලෝකේ හොඳයි තමයි හැබැයි එතන සෝවන් නොවුනොත් ආයච්චුත වෙලා පහලට වැටෙනවා වැඩි ඕනේ කල්ප 84000ක් ආයුෂ තියෙන නේව සංඥා නා සංඥායතනෙන් පවා සත්‍ය බිමට වැටලා තියෙනවා මොකද ස්ථිර නැහැ ස්ථිර වෙන්න මොකද්ද වෙන්නේ සෝවන්වත් වෙන්නවා දැන් ඒක කරගන්න තමයි මේ පින්වත් ස්වාමීන් වහන්සේලා මහන්ලා මේ සිවුරු පෙරවගෙන මේ රංගපෑමක් නෙවෙයි කරන්නේ වැඩක් කරන්නේ මේ තේරුණා නැත්නම් මේ දෙවුරත් පෙරවගෙන දාඩිය දාගෙන මේ ඉන්න ඕනේ නැහනේ ගලවල දාන්න බැරි මේක ඒකාංශ කරගෙන ආනි ඉතින් එහෙම මේ පැවැත්මක් හදාගෙන යනවා වැඩේ එකපාරට කරන් ලේසි නෑ කෙලෙස් ඇති වෙනවා ප්‍රශ්න ඇති වෙනවා මිනිස්සු ගල් ගහනවා ඒ ගල් ගහනකොට අපි සන්නද්ධ වෙන්න ඕන ප්‍රශ්න තියෙනවා පැවිදුණයි කියලා ලේසි නෑ හැබැයි ඒවෙන් නොසැලෙන හිතක් හැදුන කෙනාට නිවන් දකින්න පුළුවන් දැන් සැලුණ කෙනා නම් මෙතන නෑනේ දැන් පැවිදි වෙලා අවුරුදු 18ක් වෙනවා එතකොට 18ක් වෙනවා කියන්නේ එකක් වැඩියෙන් ඉඳලා තියෙනවා ගෙදරට වඩා ගෙදර 17යි දැන් 18 වෙන්නේ මේ. දැන් එතකොට පේනවා 50 50 නෙවෙයි දැන් අර පැත්ත 40 මේ පැත්ත 60 වේගෙන එන්නේ. තව වයසට යනකොට තවත් සතුටුයි. ගොඩාක් කලින්දලා තියෙන්නේ සාසනිකව වැඩියෙන්ම කියලා තියෙන්නේ බණ. කුණුහරුප නෙවෙයි. කුණුහරුප කියවෙන අඩුයි. ඇයි කියවෙන්නේ නැත්තේ? අපිට තරහ යන්නේව කවුරුත් කරන්නේ කරන අඩුයි. නෑ නෙවෙයි කරන අඩුයි. එතකොට එහෙම වෙද්දී භාවිතාවක් නැහැ සමාවට බැන ගන්නත් දන්නේ නැහැ. දන්නේ බැන ගා බෙවුලනෝ මේ මමාට වැටෙන්න යනවා තරහා ගියා. ඒ කියන්නේ බනින්න තේරෙන්නේ නැහැ එහෙම ප්‍රශ්න තියෙනවා. ඒතර භාවිතා කරලා තියෙන්නේ මොකද්ද? ධර්මය. බණමණික බණ කියව කටින් කොහොම ඒ කුණු වරප කියන්නේ? ආ සාදු කියන්නේ. සාදු. දැන් ඔයාලට මං ගැන සතුටුද? ආ සතුටුයි. අහන්න එපා ඥාති ඔය ගමේ කට්ටිය. සතුටු වෙන්න ඕනේ මොකද මෙහෙම ඉන්න එක ලොකු දෙයක් මට ඒක තේරෙනවා එන එන එක්කෙනා යනවා කවුරුත් ඉන්නේ නැහැ අපි මේ කට්ට කාගෙන අලිත් එක හිටියට සමහර උපාසකම්මල ඇවිල්ලා මග දිහැරලා යනවා අම්මෝ අලි වැටගුත් තියෙනවා වැට හොම නම් අලිය කොහොම ඇද්ද වැට දැකලා බය වෙලා නෑ අලිය වුණේ බෙටි දැකලා බෙටි ඔච්චර ලොකු නම් අලිය කොච්චර ලොකු ඇද්ද මේ ගෑනු ළමයි මහාන වෙන්න කියලා දුවන් එනවා බෙට්ට දැකලා බය වෙලා මම දැක්කේ අලියව. පෙරේද බණට යනකොට කෙලින්ම ඉස්සරහ අලිය ඉන්නවා. පයින් යද්දි. ටෝච් එක උඩ ගෙවට පස්සේ ඌ පල්ලෙහාට ගියා. කරදර නැහැ. අපිට පුරුදුයි ඒක. නමුත් බෙටි දැකලත් මිනිස්සු දුවන එකේ. අපි සතුටු වෙන්න ඕනේ ඒ රහත් භූමියක අපිට ඉන්න ලැබිලා තියෙන්නේ. රහතන් වහන්සේට පුතනක මේ පර්වතයේද. ඉතින් කොහොමද කිසි ප්‍රශ්නයක් නැහැ. ගමේ කට්ටිය වුණත් එනෝ අඩුයිනේ. يعني අපිට පින් දීලා අපේ භාවනාවක් කරගන්න ඉඩ දීලා මේ අපේ දායකයෝ වුණත් නිතර එන්නේ නැහැ. ඒක හේතුව රාලි විතරක් නෙවෙයි. අපි දන්න දැන් ස්වාමීන් වහන්සේ බණ භාවනාවල යෙදෙනවා ඇති. අපි ගිහලා ඔතන පොදුප කතා කරලා හරියන්නේ නැහැ. දැන් මේ අම්මලා දවසක් ආව බණක් අහන්නනේ. ටීවී බණ. ඒක තමයි. සතුටෙන් හිටිය මාවත් පෙන්නයි කියලානේ. පෙන්වන්නේ නැද්ද? ටීවී එකේ පෙන්වන්නේ නැහැ. යන්නේ ඒක කට් කරලා. ඔව් කපලා දානවා. ඒ අර පොඩි කැමරාවක් නිකන් අටවල තියලා ඕෆ් කරලා කොහමද හොඳට බණ ඇහුවනේ දැන් ආ කැමරාව දාලා තියෙන හොඳට ඉන්න ඕන වැඳගෙන හිටියේ වැඳගෙන දැනුත් වැඳගෙන ඉන්නේ ඒ නිසා දැන් මේ පැවැත්ම ලේසි ලේසි කියන අමුදරු පෝෂණේ නැහැ මුදල් හොයන්න වංචා කරන්න ඕනේ නැහැ තමන්ගේ කුසට සරිලන ආහාර ලැබෙනවා ඇඟට සරිලන සිවුරු ලැබිලා තියෙනවා කුටියක් අදලා දීලා තියෙනවා ඒක පවත්වගෙන යන්න විතරයි අපිට දැන් තියෙන ඒ සඳහා අවශ්‍ය උපකාර දායකයන්ගේ නොඅඩුව ලැබෙනවා ඔව් ලංකාවාසී ජනතාවගෙන් ලැබෙන. ඉතින් එහෙම ලැබෙනකොට දැන් මොකද්ද සායනාසිට කරන්න තියෙන්නේ? සෝවාන් වෙන්න තියෙන්නේ. ඒ මාර්ගයේ යනවා දැන්. දැන් යන ගමන් මේ උපාසකම්මලට කියන ඔයාලත් ඒ පාරේ යන්න. ඊයේ ටිකක් කිව්වා.
සතිය වඩන්න කියලා කියලා දුන්නා. සීය වඩන්න හැටි කියලා දුන්නා. දැන් හැම වැඩක්ම කරද්දී අවබෝධයෙන් දැනගෙන දැකගෙන කරන්න. නාද්දි කද්දි ඔය හැම දෙයකම. දුර නිවන් දකින්න කියලා වෙනම වෙලාවක් නැහැ. ජීවත්ව නැම වෙලාවක්ම නිවන් දකින්න වෙලාවක්. නිදාගන්නේ නැති වෙලාවට. නිදාගත්තම මුකුත් දන්නේ නැහැනේ. නිදාගෙන නැත්නම් දැන් උනත් 100න් ඉන්න පුළුවන් නේ. 100 තියෙනවනේ. දැන් මොන 100ෙන්ද ඉන්නේ? අර පැත්තට යන්නේ නැහැනේ ඔළුවනේ. පැත්තට තාපම මොනවාදවත් දන්නේ නැහැ. රොසෙජස් ටික ඉවරද දන්නේ. එහෙම අදහසක් නැහැනේ. නැහැනේ. විශ්වාස? එන සාදු කියන්නේ. සාදු. සාවින්නාසරණ ප්‍රශ්නයක් නැහැ. හොඳම ටික ලැබුණා. ඉස්සෙල්ල. ඒකයි මේ බණ හයියෙන් කියන්නේ සර්. දැන් පණ ආවා. මොනවා කාලේ? සොසේජස් අවය වළඳලා ඉස්ස වළඳලා. හරි. එතකොට ඒව දෙන්නේයි දන්න නිසා. ආහාර සප්පාය හොඳ වුණොත් ප්‍රඥාව වැඩෙනවා. කරවිලයි වැටකොළුයි කාලා කවදාවත් ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඒ නිසා ඒව දෙන හැබැයි නිතරම කන්නත් හොඳ නැහැලු. පිළිකා හැදෙනවලු. කොහොම නිතරම තියා මාසිකට සැරයක් කන්න නැහැනේ. ඒ නිසා ලැබිච්ච වෙලාවේ වැඩියෙන් වලඳනවා. ඕක ප්‍රශ්නයක් නෑ. පිළිකායි කියලා බය වෙන්න දෙයක් නෑ. මොකද එහෙ ගියාම ලැබෙන්නෙම නෑ. එහෙදි කරවිල ලැබෙනවා. තිත්ත ඇරපු කරවිල. තිත්ත නෑ. තුඹ කරවිලත් ලැබෙනවා. ඉතින් ඒකර නින්දා කරනනේ. එහෙම ලැබෙන නිසා තමයි මෙහෙම හරි ඉන්නේ. නමුත් අර ප්‍රණීත භෝජනය ලැබුණට පස්සේ පුදුම විදියට රසෝජාව වැඩෙනවා. ප්‍රඥාව වැඩෙනවා. එන ඒ ටික දියුණු වෙනකොට අපට ප්‍රඥාව ලැබෙනකොට දැන් කරන්න තියෙන එක දෙයක් තමයි ඒ තමයි සිහිය දියුණු කරන්න. සිහිය දියුණු කරගෙන මානසිකාරය දෙන්න ඕන. දැන් මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මයක් අපි ඒක තමයි මේ අහන්නේ. හරිද? ඒක ඇහෙනවද? එතකොට සිහිය පවතිනවා ධර්මයේ කෙරෙහි වචන කෙරෙහි. ඔය වගේ හැම වෙලාවකම අපිට පුළුවන් වුණොත් වැඩ කරද්දී ඒකට සිහිය යොදා ගන්නට ඒකට කියන සතිපට්ඨානෙ වඩනවායි කියන්නේ. මොකද්ද වඩන්නේ? සතිපට්ඨාන. ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, නිදා ගන්න යද්දී, වාඩි වෙලා ඉද්දී, කතා කරද්දී, කෑම කද්දී, වතුර බොද්දී මේ හැම තැනම සිහිය තියෙන්න ඕනේ කියන්නේ. එහෙම තියෙනවනම් අන්න එයා සතිපට්ඨානෙ වැඩුව වෙනවා. ඒතර එයාට පුළුවන් තේසංච යෝ නිරෝධෝ කියන වචනෙට අවනත වෙන්න. දැන් මේ ගාථාව අහලා උපතිස්සමානව කියා පද දෙකකින් සෝවාන් වුණා. යාලුව මතක් වුණා අර ස්වාමීන් වහන්සේට වැඳලා ඉන්න තැනත් ආගෙන සාස්ත්‍රුන් වහන්සේ ගියා කොහලිය මානව ගෙවාගෙන. මගදිම දැකලා තේරුම් ගත්තා මේ යාලුවා අදනම් බොහොම සතුටින් එන්නේ. අදනම් සත්‍ය හම්බ වෙලා කියලා මූණෙන් දැක්කේ. මූණෙන් දැක්කේ. ඇහුවා සත්‍ය හම්බුණා නේද? ඔව් වහන්න කියලා ගාතාව කිව්වා. අර ඔක්කොම ගාතාව අහලා කොහලිය මානවකතුමා සෝවාන් වුණා. උපතිස්සමානවගේ පද දෙකකින් සෝවාන් උනේ කෝලියමානවගේ පද හතරකින් සෝවාන්. එතනින් තියෙන ප්‍රඥාවේ පොඩි වෙනසක් තිබුණා. යාළුව දෙන්න. ඊට පස්සේ ගියා අපි තනියෙන් නිවන් දැකලා බෑනේ. යාළුව 500යි ගුරුතුමයි එක්ක යමු කියලා ගියා සංජය පරිබ්‍රාජකතුමා ගාවට. ගියාට පස්සේ සංජය පරිබ්‍රාජක කිව්වා මේ ලෝකේ වැඩියෙන් ඉන්නේ මෝඩයෝ. ටිකයි ඉන්නේ ප්‍රඥාවන්තයෝ. ඒ නිසා අපි සාදු කාර්යයක් දෙන්න. සාදු සාදු. ඒ නිසා මම එන්නේ නැහැ. මොකද වැඩියෙන් මෝඩ වෙන නිසා වැඩියෙන් පිරිස එන්නේ අපි වගේ අය ළඟට. ප්‍රඥාවන්තයෝ ටික දෙනයි ඉන්නේ ශ්‍රමණ බවත් ගෞතම යෝගාවට. ඒ ප්‍රඥාවන්තයෝ ටික යාවි කියලා මතක් කරලා. මෙයා ආවද සංජය? යන්නවද බණා? බෑ කිව්වා. ඇයි? ලාභ සත්කාර වලට ඇල්ල හිටියා. අර 500ම කැමතුණ යන්න. හැබැයි උපතිස්සමානකව 500ම යන්න එපා. 250ක් ඉන්න පස්සේ එන්න. මොකද මෙයා අදම ගියොත් 500 මෙයා ලේවමනේ දාලා මැරෙනවා. දැන් ලොකු අලාභයක් නෙවෙන්නේ. ඒක වුණොත් එහෙම මෙයාට ජීවිතේ පා නැති වෙනවා. ඒ නිසා 250ක් ආවා. උපතිස්සමානවක කෝලියමානවක ගියා ඉස්සරහින්. භාග්‍යවතුන් වහන්සේ ළඟට එනකොට දේශනා කළා ඉදිරියෙන් මෙන්නේ මගේ ශාසනයේ අග්‍ර ශ්‍රාවක දෙනමයි. එහි භික්ෂුභාවයෙන් පැවිදි වුණා. අර 250ක් පරිබ්‍රාජකවරු රහත් වුණා බණහල වෙලෙම. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ, ඒ වගේම මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ, සති
යකින් සති 3කින් කියන කාලවක වානුවෙන් තමයි අරිහත්ත්වයට පත් උනේ. ටිකක් කල් ගියා. ඒකට හේතුව මේ මොහු කුරාගෙන ආපු බෝධිය ටිකක් විශාලයි. ප්‍රඥාව වැඩි ඒකේ. ඉතින් දීගණක කියන පරිබ්‍රාජකයාට සූකරකත ලෙනේදි දේශනා කරපු වේදනා පරිග්‍රහණ කියන සූත්‍රය අහගෙන තමයි පවන්සලමින් හිටියේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අනුන්ට කියව බණක් අහලයි රහත් වුනේ. අනුන්ට කියව බණක් අහලා. එහෙම වෙනකොට දැන් කතාවක් ඇතුන බලන්න උපදිස්ස ගෝලිය දෙන්නා රහත් උනා ඇවිල්ලා 250ක් රහත් උනා. අර සංජයට රහත් වෙන්න බැරි වුණා. ආවෙවත් නැහැ. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ සමහර කෙනෙක් ඉන්නවා සරු දහම දකින්නේ නැහැ. එයා නිසරු මිත්‍යා දෘෂ්ටිය පස්සෙම යනවා. නිසරු කාමයන් පස්සෙම යනවා. සරු වූ නිවන ප්‍රතික්ෂේප කරනවා. තව කෙනෙක් ඉන්නවා සරු දේ සරු ලෙසම දකින්නවා. ඒ කවුරු වගේ? අර සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ යාළුවෝ වගේ. එයාලා ධර්මයේම හොයාගෙන ඉවෙන් වගේ ආවේ. ඉව තිබුණනේ දැන් අර අස්සජී ස්වාමීන් වහන්සේ අඳුරගත්තේ ඉවෙන්. සසරදී ප්‍රාර්ථනා කරන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන වාච. අපි දැනුත් පතනවනේ. දැන් සසරදී පතලා තිබුණම අසත් පුරුෂයොත් එක්ක ඉන්න වෙන්නේ නැහැ. වෙන් වෙලා යනවා. තරහ වෙනවා. අසත් පුරුෂයෝ අපිට කැරලි ගහන්න පුළුවන්. චෝදනා කරන්න පුළුවන්. අපි එතකොට ඉබේටම අසත් පුරුෂයෙන් අයින් වෙනවා. සත් පුරුෂයා ප්‍රිය වෙනවා. අව සත්පුරුෂයා ධර්මය දකින ධර්මය දියුණු කරන කෙනා තමයි සත්පුරුෂයා. බණ කියලා දෙන කෙනා තමයි සත්පුරුෂයයි කියන්නේ. එතකොට අසත් ධර්මයේ දෙන ධර්ම මාත්‍රයක් නැති කෙනා අසත්පුරුෂයෙක් කියනවා. ඒ අසත්පුරුෂයා මුණ ගැහෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා මුණ ගැහුණා අර සංසාරේ පින් කරපු නිසා. කාටද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් අර සංජය පරිබ්‍රාජකතුමාට පින තිබුණේ නැහැ ඒ නිවන් දකින්නට. එහෙනම් එයා නිසරු කාම සම්පත් පතාගෙන ලාභ සත්කාර පතාගෙන හිටියා. එයාට ඒක අවබෝධ කරගන්න බැරි වුණා. නිසරු වශයෙන් සරු නිවන තේරුණේ නැහැ. නමුත් මේ ධර්මයේ දකින්න කෙනා ප්‍රඥාව තියෙන කෙනා එයාට තේරෙනවා සසර ගමන නිසරුය කාමයන් නිසරුය ඒ ශ්‍රී සද්ධර්මයේ සරුය ඒ අමා මහ නිවන සරුය. දැන් ඔන්න අහන්න ඕන ප්‍රශ්න. මේ කට්ටියට වඩා වටින්නේ නිවනද ළමයිද? නිවන. ළමයි කියන කට්ටිය මෙරළ යනකොට අතහැරලා යන්නේ. ඔන්න දැන් මේ ගංගා උපාසිකාවගේ දූල ඉන්න දැන් නේද? ඒවා මරුණම හෝ එයාලා මරුණම හෝ අයි හම්බ වෙනවා. දැන් ඉන්දියාවේ කට්ටිය ජෝඩු මරනවලු උපෝපේක්ෂා භවිස්සති. අපි දැන් එකටම මැරෙමු එකටම හාදෙමු. කියන්න බෑනේ එක ගහේ එක අත්තේ සාරිය පටලලා බෙල්ල වල දා ගන්නවා. ඒක මොකටද ලබනාත්මය අපි එකටම හමු වේවා. එක්කනේ පෙරේත ලෝකේ අනිත් එක්කන නිරේ. අන්න එමෙ හම්බුලාසින්. ඒ නිසා ආයි හම්බ වෙන්නේ නැහැ. දන්නේ නැහැ. අපිට කියන්න බෑ. ඒ නිසා මේ සියලුම දේට වඩා නිවන වටින්නවා. ඇයි නිවන වටින්නෝනේ? ආයි ඉපදෙන්නේ නැති නිසා. ආයි ඉපදෙන්නේ නැති එක හොඳද? ඇයි ඒ? එහෙම කිය. දැන් අර ලොකු පාසක මාත්තේ මම දකිනවා අර මොකද්ද බංකුවේ වාඩිලා පාර දිහා බලන් ඉන්න. ඉතින් ඒ කියන්නේ තේරුමක් නැහැ නේ ජීවිතේනේ. කම්මැලිනේ අප්පා. මටත් එහෙම දෙනවා කරන්න කිසිම දෙයක් නැහැ. මොකට ඉපදුනාද අපි කියලා අපිට හිතෙනවා. ආන්න ඒක ඩිසුන්දම තමයි මේ ඉපදෙන්නේ නැතුව ඉන්නේ. ඒතකොට කම්මැලිනේ. කම්මැලිකම නම් පැත්තකින් තියන්න පුළුවන්නේ. දැන් ලෙඩ වෙනකොට වයසට යනකොට කායික මානසික දුක් ලැබෙනකොට කොච්චර අමාරුදනේ. හරි අමාරුනේ දරා ගන්න. මැරෙන්න හිතෙනවනේ සමහර වෙලාවට. එහෙම වෙනවා. ඒ නිසා මේ දුක නැහැ ඉපදෙන්නේ නැත්නම්. දැන් රාජපක්ෂට බනිනවා. ගෝඨාභයට ගෙදර යන්න කියනවා. ඒ ඔක්කොම කියනකොට අපි හැරිලා බලන්න ඕන කාගේද වැරද්ද? ගෝඨාභයලා හම්බුනේ ලංකාව ඉපදුණු නිසා. කවුද ඉපදෙන්න කර්ම කළේ? තමන්. දැන් කාගේ වැරද්ද? මගේ වැරද්ද. අපි ඉපදුණු එකයි වැරද්ද. ඉපදුන්නේ නැත්නම් අපිට මේ දුක අද හිමි වෙන්නේ. ඩීසල් එහෙනම් ඕන වෙන්නේ. පෙට්‍රල් ඕන වෙන්නේ. ගෑස් ඕන වෙන්නේ. ඔක්කොම ඕන උනේ ඉපදිච්ච නිසා. එහෙනම් ඉස්සරහට දැන් ඉපදිලා ඉවරනේ. මතු අනාගතේ ඉපදෙන්න නොලැබේවා කියන අදිෂ්ඨාණයෙන් තමයි අපි මේ ධර්මය අහන්නේ. හරි. එහෙනම් දැන් ඇති නේද? ඇති කියන්නේ දැන් කලබල නැති කියන හොඳ නෑ. වැඩ තියෙන නිසා මේ කට්ටියට අපි යන්න ඕන නිසා එලි වෙනකන් කිව්වත් මේ මද්දුවා මහන් ඉන්න මං හිතන්නේ. එහෙමයි කියලා අපිට කරන්න බෑනේ. දැන් ඒ නිසා දැන් ඔන්න අවසාන කොටසට ආව දේශනාවේ අර්ථය කිව්වා.
හේතු ගැන කිව්වා හේතු නැති කිරීම ගැන කිව්වා එන හේතු නැති තැන තමයි ඒ අමා නිවන් සුවය ඒ ලබුවේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා එන ඒ උතුම් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට නිවි සැනසී වදාළ නිවන් අවබෝධයේ පිණසම අපිට මේ සියලු පින් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගමු ඊයේ රාත්‍රී කාලේ පැය එකමාරක් පමණ මේ ඥාති පිරිසට ධර්ම දේශනා කළා සතිය ගැන කිව්වේ නැහනේ දැන් සතිය ගැන කියන්න කියලා ආරාධනා කළා ඊයේ රෑ නම් කිව්වා රෑ හිටියේ නැහනේ කට්ටිය නේද ඔව් රෑ හිටපු කට්ටිය ඉන්නවද කවුද අයයි අයියා සතියෙන් හිටියේ නැහැ වෙලාව අර පැත්තේ හිටියේ හොඳයි හරි එතකොට සතිය කියලා කියන්නේ මොකද්ද කියලා දැන් අහුව නේද ප්‍රශ්නේ එළඹ සිටි සිහිය කියනවා දමං කරන වැඩේට සිහිය යොමු කරගෙන කරන එක දැන් ওই බත් කනවා දැන් බත් කන්නේ පුරුද්දටනේ කන ගමන් පොලේ යනවා ගමේ යනවා පාරෙත් ඇවිදිනවා නේ ටීවීත් බලනවා ටීවී බලනවා කන්න පැයකට වඩා යනවා ඇයි ඔළුව එහෙම ඒක සතිය කියලා කියන්නේ බෙදා ගන්න කොට සිහියෙන් බෙදා ගන්න බලාගෙන තම නැති පමණ අනන්නේ දැනගෙන සිහියෙන් අනනෝ ඒක දිහා බලාගෙන ගේන්නේ සිහියෙන් බලාගෙන කටට දාන්නේ සිහියෙන් දැනගෙන හපන්නේ සිහියෙන් ඔන්නෝක කරන්න බුලන්න එකට කියන සතිපට්ඨානේ සතිපට්ඨානේ සම්පූර්ණම දේශනානේ මම මේ කියන්නේ ඒක එක කොටසක් සම්පජඤ්ඤ කියන භාවනාව තමයි මෙතන වැදගත්ම වෙන්නේ අපිට දිනලා ජීවිතේ gederin ඉන්නේ දැන් මහාන වෙලක් නෙවෙයි මහාන වුණත් කරන්න දින ඔච්චර තමයි සිහියෙන් දාන්නේ වළඳන්න ඕන සිහියෙන් බත් කන්න ඕන ඊළඟට කාලේ වරනාම කාල ඇති බව දැනගන්නෙත් මොකෙන් සිහියෙන් සිහිය නැතුව කාගෙන කාගෙන ගියොත් උගුරෙන් එළියට එන්න පුළුවන් ස්මෘත්තා වෙනවා නේද අත හොදලා ඒව පිරිසුදු කරන එක සිහියෙන් කරන්න ඕන උපරිම වශයෙන් කියනවා උච්චාව පස්සාව කම්මේ සම්පජානකාරී වැසි කිරියට ගියාමත් සිහියෙන් ඉන්න පුළුවන්ලු අඩුමෙක ඔය කියන්නේ ආය අනිත්‍යව ගැන කවර කතාවද මේ වැසි කිරියට කියලා කරන කර්මය පවා සිහියෙන් කරන්න පුළා ඉතින් තමයි ගොඩාක් අය වටේට හිත යවන්නේ ගොඩක් ඒවා හිතනවා ඒවා හිතන්නේ නැතු මං ආවේ මේ වැඩේට ඒ වැඩේ දැන් කෙරෙනවා ඒක දැනගන්න මෙන්න මෙහෙම ගැඹුරින් තියෙනවා මේක දැන් උච්චාපස්සාව කම්මේ කෙරෙන හිත මුල් වෙලා දැන් අපිට කටියුත් දෙකක් තියෙනනේ වැසිකිලි කැසිකිලි කියලා දෙකක් තියෙනවා ওই දෙකේදීම වෙන්නේ හිත විසින් සංඥාවක් දෙනවා දැන් වෙලාව හරි කොහෙද යන්නේ කියන්නේ වොෂ්රූම් එක හොයාගෙන යන්න වෙනවා කොහේ හරි ඉන්දියාවේ නම් කානුවක් හරි කමන්නේ කම්නේ එහෙ නෑනේ ගොඩක් වොෂ්රූම් ඒ නිසා එහෙම වෙන්නේ ස්ථානගත වෙනවා කවුද ගත කරන්නේ සිත සිත කිව්වම වායෝ ධාතු විසින් කය අරගෙන ගිහිල්ලා ඒ ස්ථානගත කරනවා බලන්න දැන් පොඩි ළමයින්ට නම් ඕන තැනකදී එක පහ වෙනවා දැන් මගේ සිවුරෙත් පහ කරා ඔව් ඒ වගේ දැන් වෙනව දන්නේ නැති නිසා අපි එහෙම නැහැනේ අපි දොර අරගෙන ගිහිල්ලා අදාළ තැනට යනතුරු ඒක තද කරගෙන අල්ලගෙන ඉන්නවා හිත මුල් කරගෙන වායෝ ධාතු රද කරගන්න ආන්න ඒ ස්ථානගත වීමත් එක්කම හිතට අණ කරනවා දැන් හරි කිවගම මොකද කරන්නේ අර වායෝ ධාතුව නිදහස් කරමු නිදහස් කරලා උඩින් යරට තෙරපනවා මුත්‍රාශය හරහා තෙරපීමක් යොදනවා එතකොට තමයි මුත්‍රා බැහැර වෙන අනිත් ඒවත් එහෙමයි ඒ තද කිරීම කරන්නේ හිත මුල් කරලා වායෝ ධාතුව ඕක තමයි වෙන්නේ ඕක දන්නවනම් හොඳයි දන්න කෙනාට ඒක හිතන්නත් පුළුවන් නැති කෙනාට අසුබ භාවනා වැඩ වැඩ ඉන්නත් පුළුවන් මුත්‍රා දුගඳය අසුචි දුගඳය පිළිකුල්ල කියලා ආයමතුයෙන් බණ පොත් කියලා දෙන්න ඕනේ මේ සම්මන්ත්‍රණ පවත්වන්න ඕනේ නහය වහගෙන ඉන්නේ ගඳ බව දැනෙනවා නේ තමන්ගේ වෙච්චර පිළිකුල්න අනුන්ගේව කොච්චර පිළිකුල්ද පොදු වැසිකිලි වලට එම ගියාම දැන් අපි යන්නේ හොඳ සිතින්නේ නමුත් ඉස්සෙල්ලා ආපු මිනිස්සයා වතුර පාවිච්චි කරලා නොතිබුණොත් කටයුතු සඳහා අපිට මොනවයි මතක් වෙන්නේ ඒ මිනිස්සයාගේ ආච්චිගේ ඉඳගෙන පටන් ගන්න බණේ ඒ කියන්නේ අනුන්ගේ මලපහ දැක්කම අපිට බැලන්ස් වෙන්නේ නැහැ. මගේ එක වගේ නෙවෙයි අනුන්ගේනේ. තමන්ගේ නම් මගේනේ. අසුචි වුණත් මගේ කියලා සංඥාවක් තියෙනවා අපිට. ගොඩක් පිළිකුල් නැහැ. අනුන්ගේව දැක්කොත් වමන යන්නත් වෙනවා. එහෙම වෙනවනේ. පොදු තැන් වලට යනකොට එහෙම ගෙදරදිත් වෙන්න පුළුවන් නේද? ගෙදරදී අල්ල ගන්න පුළුවන් 10 20 ගහලා හරි කොහොමද? ටික දෙනා නේ. කවුද කියන්නේ? उदेट
සද්ද නෑ ගඳ විතරයි එන්නේ අපි කියන්නේ සද්දේ රාවෙන්වත් ගිහින් අල්ලන්න බෑ ඉතින් අපි ගහනවා සින්දුවක් ඇටි පැටි පැණි බෝල් එකක් ගහලා ආපු එකාගේ පිටාල්ලන් තඩි බානවා ඇත්ත වශයෙන්ම යා නෙවෙයි කරලා තියෙන්නේ අර සින්දුවට අහුනේ ආ හරි එහෙම දුර දිග යන්නේ නැහැ අපි සතියෙන් ඉන්නව නම් ගඳක් ආව ගඳ ගියා දිගටම තියෙන්නේ නෑනේ කෙලුණා නැහැනේ ඒක රසවත් වෙන්නේ නැහැනේ කොහමද එකපාරේ ඉවරයක් කියලා යනවනේ හරි සතිය සතිය කියන්නේ ඔන්න ඔබට තමන් කරන වැඩේ සතියෙන් කළා ඊට පස්සේ කරන්න ඕන වැඩේ දන්නවා ඊට පස්සේ කරන්න වැඩේ දන්නවා ප්ලස් කරන්න ඕනේ කියලා කොමඩ් එක ගන්න ඔබන්න හරිද කියලා දෙන්න ඕනේ ඒ ඔක්කොටම මොකක් තියෙනවනේ සතිය සමහර විට වැඩේ කළා කොමඩ් එකෙන් නැගිට්ටා වෙන 100කින් දොර අරගත්ත ගියා ආන්න එතකොට තමයි රාචිත බයින් එක එන්නේ දෙවනි පියවරේදී. ඇයි අරයා දන්නේ මතක නැහැ. දැන් අපේ ආරණ්‍යෙත් වෙන දේවල් තමයි වැඩිපුරම අපි සාරණ ඇතුළේ වොෂ් රූම් එකේ ලයිට් එක නිවන්න අමතක වෙයි. තදබල තනන්නේ ඔගේ දුවන්නේ තදිසියට එන්නේ තදිසිය. එහෙනම් මේ කාර්ය සියල් අවසන් කළ දොර වහලා ලයිට් නිවලා එන්න නම් මොකක් තියෙනවද? සතිය දෙන්න. එහෙනම් එතෙන්ටත් අවශ්‍යයි. එහෙනම් බත් කන්න සතිය ඕනේ. වැසිකිලි කැසිකිලි යන සතිය ඕනේ නාන්නත් සතිය පාවිච්චි කරන්න ඕනේ සතිය ඕනේ මනේ නාන්න පුළුවන් සවර කැරියම ඉවේ නෑ වෙනවා සතිය අවශ්‍ය නෑ සතිය යොදුවොත් නිවන් දකින්න පුළුවන් එහෙනම් මේ ටික භාවිතා කරගෙන ඇවිල්ලා ඊට පස්සේ තමන්ට පුළුවන් වාඩි වෙලා භාවනා කරන්න දවසක් ලැබුණොත් යොමු කරන්න ආස්වාස ප්‍රස්වාස දෙකට සිහිය මම මේ කියලා දෙනවා කට්ටිය ඉතින් කරගන්න ගෙදර ගිහිල්ලා කරගන්න හුස්ම ඇතුල් වෙනවා හුස්ම एक रिद्म बलान बोला तिल बव देने पिटवे बव दे एक देने नहाए गए समारे नहाए तेरे नेता बड पिंबे लो है कि लेना भाई एस पी एम बलांग इन को मेक भीतर देने ने बालो बुरना नारी हू की आई वैस वाही साध बुढ़ा ए पार आई ना बस यानो कार यानो बाइक यानो फोन गहनो दे मद्दू अम्मटे मैं नोवा දැන් බලන අනේ මෙච්චර ආහා පුරා කියලා හුස්මක් බලන්න ගත්ත බෑ හෝන් ගහගෙන බස් යනවා කියලා වැඩේ නවත්තලා නැගිටිනවා නේ නෑ එහෙම කරන්නේ නෑ දැන් සතිය වඩනකන එයා කරන්න තියෙන්නේ අරක පැත්තක තිබේවා හුස්ම බස් යනවා බස් බලනවා බස් එකේ සද්දය අහන්නේ හෝන් සද්දය හැබැයි දිගටම නෙවෙයි ඒ එනකොට විතරක් ඇහුවා ඒකත් දැක්කා ආයි හුස්මට එන්න ඕනේ පිට ගියාට ආයෙ එතෙන්ට එන්නම ඕනේ ඔන්න ඔය විදියට වැඩේ කරගෙන යන්න රිදෙන කොටේ බව දැනගන්න කකුල ගොඩාක් රිදෙනවනේ හිමීට වෙනස් කරගත්ත ආයි හුස්මට ආවා. ඔයකට කියනවා සතිපට්ඨාන වඩනවා. නිවන් මඟ දියුණු කර. අද කාලේ බණ පදයක් කාලා නිවන් දකින්න බෑනේ. ඒ නිසා බණ භාවනාවක් කළ යුතුමයි. එහෙනම් මේ අයට මේ විදියට සිහිය දියුණු කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙනම් චාපා උපාසිකාවගේ වගේ කුමාර මහත්මගේ ආරාධනාවෙන් සම්පූර්ණ දායකත්වය ලබා තියෙන ULD රෝහිණී උපාසිකාව විසින් ये रात्रि धर्मदेशनाव कलापय काम दवल दाण पूजकला बुद्ध पूजा पेत् अतिरेक बनवर पशे कोलंकलीट विनम बण थैंक यू अरे मंगतन वट बण कहती दाने देवल दिनगाड़ूनाव उपासी सतीगन आय वेपुरा सीयन क्यों ऐन दगे वेडी बर का वेडी कट्टी वेडी सती वी එක කරගෙන යන්න එහෙමනම් හැමෝටම මේ සියලු පුණ්‍ය බලයෙන් ඉක්මනින්ම සංසාර දුකින් එතර වෙන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන